මේ ලැබුවා වූ ඔබේ ජීවිතය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ජීවිතයක් ඔබේ ජීවිතයේ වටිනාකම දකින්න එංගලන්ත ගමට ඇමරිකන් ගමට රුසියානු ගමට චීන ගමට වෙන රටක ගමට කැනඩා ගමට ඕස්ට්‍රේලියා ගමට සිංහල බෞද්ධකම දෙවෙනි තැනට දාන්න එපා පින්වතුනි අද සිංහල බෞද්ධකම දෙවෙනි තැනට දාලා ඕස්ට්‍රේලියානුකම කැනඩාකම එංගලන්තකම ඇමරිකාන්තන මුල්තන තරම් තියෙනවා සම්මාදිට්ඨිය දුර්වලයි ඔබ සම්මාදිට්ඨිය ශක්තිමත් නම් මේ ලෝක ධාතුවේ උපත ලැබූ ශ්‍රේෂ්ඨම උපතයි ලැබුවේ කියලා සිංහ නාදයක් කරන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පින්වතුනි ඇමරිකන් ජනතාව ඉස්සරහා කැනඩාවේ ජනතාව ඉස්සරහා ඕස්ට්‍රේලියානු ජනතාව ඉස්සරහා චීන ජනතාව ඉස්සරහා මම ලැබූ සිංහල බෞද්ධ ජීවිතය මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උපතක් කියලා සිංහ නාද කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබට ඒ දක්ෂභාවය නැත්නම් ඔබේ වරදක් නෙමේ සම්මාදිට්ඨිය ජීවිතේ නැහැ කියනතුනි සම්මාදිට්ඨිය ජීවිතේ නැහැ මේ මනුස්ස ලෝකයේ ඕනම මිනිස්සෙක් ඉදිරියේ භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට මම සිංහ නාද කරනවා ඔබලා සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ උපතක් මම ලැබුවා කියලා ඒක මගේ සම්මාදිට්ඨිය ඒක මගේ සම්මාදිට්ඨිය එවන් ශ්‍රේෂ්ඨ උපතක් ඔබත් ලැබුවා ඔබත් ලැබුවා මේ ලෝක ධාතුවේ දුර්ලභම සම්මා සම්බුද්ධ රාජ්‍යයේ හිමිකම් ඔබ ලැබුවා මේ ලෝක ධාතුවේ දුර්ලභම චතුරාර්ය සත්‍ය ඇසීමේ වාග්ය ඔබ ලැබුවා පින්වතුනි ඔබට වඩා ශ්‍රේෂ්ඨෙක් මේ ලෝක ධාතුවේ නැහැ ඒ නිසා ඔබේ ශ්‍රේෂ්ඨ බව ජීවිතේ තුලින් දකින්න මේ ජීවිතේ තව අපිට අවුරුදු 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන් 30ක් වෙන්න පුළුවන් හෙට දවස විතරක් වෙන්න පුළුවන් පින්වතුනි මේ කෙටි ජීවිත කාලය ජාති ජරා ව්‍යාධි මරණ දුක උදෙසා නෙමේ කල්ප ගානක් ඔබත් මමත් සතර අපාය මහ ගෙදරක් කරගෙන ජීවත් වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අපේ මහ ගෙදර කියන්නේ ඔබේ අම්මා තාත්තාගේ ලැබුණු ගෙදෙත් නෙමේ බුදුරජාණන් වහන්සේ අපේ මහ ගෙදර කියන්නේ සතර අපායටයි පින්වතුනි සතර අපාය මහ ගෙදරක් කරගෙන ඔබත් මමත් කල්ප ගණන් දුක් විඳා දරුවෝ නිසා අම්මලා තාත්තලා නිසා විරිද ස්වාම පුරුෂයලා නිසා දේපල ඉදපඩන් යාන වාහන නිසා තනතුරු නිලතල නිසා කල්ප ගණන් සතර අපාය දුක් විඳා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයද වැඩි මහසાગරයේ ජලයේද වැඩි කියලා පින්වතුනි ස්වාමිනාසලා පිළිතුරක් දුන්නේ නැහැ. ඇයි එතන ඔක්කොම එකේ සද්ධාන්සාරී ධම්මාන්සාරී ස්වාමින් වහන්සේලා විදර්ශනාව දැක්කෙද කිදියේ නැහැ. ස්වාමින් වහන්සේලා නිහඬවයි කියා බුදුරජාණන් වහන්සේ නිහඬ බව විඳලා කියනවා මහණෙනි මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී ඔබලා තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු ඔබලාගේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මහසાગරේ ජලයට වැඩි කියලා මහසાગරේ ජලකඳ සිහියට නගා ගන්න ඒ මහසાગරේ ජලකඳ එකම රුධිර සාගරයක් කියලා දකින්න ඒ රුධිර සාගරය කියන්නේ වෙන දෙයක් නෙමෙයි පින්වතුනි ඔබත් මමත් තිරිසන් සත්තු වෙලා ඉපදුන වෙලාවේ මිනිස්සු අපේ බෙල්ල කපාගෙන මරාගෙන කාපු වෙලාවේ ගලාගෙන ගිය රුධිරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේවන් දුකක් අපි පරිත්‍ය සමුප්පන්නව විඳලා තියෙනවා එහෙනම් ඔබ මේ ජීවිතේ ලැබුවේ ඒ දුක නිරෝධය කිරීමේ පුණ්‍ය ශක්තිය දෝතින් දරාගෙනමයි පින්වතුනි ඒ පුණ්‍ය ශක්තිය නුවණින් දකින්න ඒ පුණ්‍ය ශක්තිය ඔබේ දේපල නිසා ඉඩකඩම් නිසා රැකියාව නිසා මිල මුදල් නිසා දුවා දරුවා නිසා බිරිඳ ස්වාම පුරුෂයා නිසා අම්මා තාත්තා නිසා රට ජාති
සම්මා සම්බුද්ධ ශාසනය නිසාවත් අහිමි කරගන්න එපා. සම්මා සම්බුද්ධ ශාසනය නිසාවත් අහිමි කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තියලා වහන්සේ පිරිනිවී ගියා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තියලා වහන්සේ පිරිනිවී ගියා. යසෝදරාව මේ සම්මා සම්බුද්ධ ශාසනය තියලා උන් වහන්සේලා පිරිනිවී ගියා. එමනම් පින්වතුනි ශාසනය වෙනුවෙන්වත් අපි ජීවත් විය යුතු නැහැ. අපි ශාසනය වෙනුවෙන්වත් ජරා ව්‍යාධි මරණයන්ට යා යුතු නැහැ. ශාසනය උපයෝගී කරගෙන ඔබ නිදහස් වෙන්න එයයි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. සාදු කියන්නේ